ජාතික ජනපල වේගයේ ජනාධිපති දුරපේක්ෂක අනුර කුමාර දේසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මුස්ලිම් සහෝදරත්වයේ හමුවක් ඊයේ කොළඹ දී පැවැත්වුණා. කිසකෙස් යනවාද විසඳුම දින 6 ශාකසාර වටෝරුවකට අනුව නිපද වෙන ගණේෂා හෙයා ග්‍රෝත් ඔයිල්. Introducing Malibin Digestive. Crunchy goodness for hunger on the go. මෙච්චර කල් තමුන්වහන්සේලා හිතුවට මේ ආණ්ඩුව හැදුණා කියලා ආණ්ඩුව හැදුන්නේ නැහැ. මහින්ද ජනාධිපති වෙනවා. ඊළඟ ගෝඨාභය ජනාධිපති වෙනවා. බැසිල් මුදල් ඇමති වෙනවා. චමල් වාරි මාර්ග ඇමති වෙනවා. නාමල් ක්‍රීඩා ඇමති වෙනවා. සසීන්ද්‍ර කුසිකර්ම ඇමති වෙනවා. තව ඥාති පුත්‍රයෙක් മന്ത്രി වෙනවා. මස්සිනා එයලංකගේ සභාපති වෙනවා. අනිත් මස්සිනා සීසෙල්ස් වල තානාපති වෙනවා. ඒවට ආණ්ඩු නෙවෙයි කියන්නේ ඒවට කියන්නේ පවුල්. දැන් වර්තමාන ජනාධිපතිවරගේ ආණ්ඩුවක් තියෙනවා. උපදේශක සාගර රත්නායක වෙනවා. උපදේශක අකිල විරාජ් වෙනවා. උපදේශක රුවන් විජේවර්ධන වෙනවා. ජනාධිපති උපදේශක සුමාර් සිංහ වෙනවා. ජනාධිපති උපදේශක මනුෂ නානයක්කාර වෙනවා. ජනාධිපති උපදේශක හරේන් ෆෙනෑන්ඩෝ වෙනවා. ඒව මොකද? ඒ කියන්නේ හරේන්ගෙන් මනුෂ්‍යගෙන් ආසුගෙන් අකිලගෙන් උපදෙස් ගන්න තරම් රනිල් මෝඩද? මම දන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ නේ. දැන් උපදේශක කියන්නේ යම් විෂයක් පිළිබඳ තමන්ට වඩා වැඩි ඒ ප්‍රමාණාත්මක දැනුමක් තියෙන කෙනෙක්. ඒව ආණ්ඩු නෙවෙයි. ඒව කල්ලි. ප්‍රසන්න රණතුංග ඇමති වෙනකොට UDE කියද්දී හෝටලේ සභාපති වෙන කවුද යාගේ බෑන. ආණ්ඩුද. කතානායක මහින්ද යාපා වෙනකොටගේ පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති වෙනවා. ආණ්ඩු දිවි මේ රටේ සම්පත් දීපල මේ ඉතා කුඩා කණ්ඩායමක් අතර බෙදා ගන්න. අපි සැප්තැම්බර් මාසෙ 21 වෙනිදාගින් පසු පළමු වතාවට ආණ්ඩුවක් හදමු. වඳ කුත්තු ගැන සාකච්ඡාවක්. වඳ ඇඳුම් නිර්මාණය කරන්න පටන් ගන්න. පාස්කු පහරක් සිද්ධ වෙනවා. වඳ දොස්තරලා ඇති වෙනවා. 2019 මැතිවරණය යනු මුස්ලිම් ජනයාට එරෙහිව ගොඩනගෙන ආණ්ඩුව. සමහර විට කියලා තිනුළු අපි ආණ්ඩුවක් ආපුවම මුස්ලිම් අයට රැවුල වවන්න දෙන්නේ නැහැ කියලා. මගෙන් ත්‍රිගුණමල පැත්තේ මුස්ලිම් සහෝදරයෙක් කතා කළා. සහෝදර මෙහෙම කතාවක් කරනවා මොකද්ද කියන්නේ කියලා. මම කිව්වා මම ටිකක් වවලා ඉන්නේ කියලා. එන මොකද්ද ඒවට කියන්නේ? අසත්‍යයි. සිංහල ජාතිවාදී කියන ගර්භාෂය ඇතුලේ සිංහල ප්‍රචණ්ඩකාරීත්වය ඇති වෙනවා. දෙමළ ජාතිවාදී කියන ගර්භාෂය ඇතුලේ දෙමළ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මුස්ලිම් ජාතිවාදී කියන ගර්භාෂය ඇතුලේ මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මං කියන්න මේ පාලකයන්ට ජාතිවාදී නැතුව පාළු. යුද්ධ ගැටුම් නැතුව පාඩුයි. ඒ නිසා අපේ රටේ ජාතිවාදී යනු තවදුරටත් පුද්ගලයන් තුල පවතින දෙයක් නෙවෙයි. අපේ රටේ ජාතිවාදී යනු දේශපාලන ව්‍යාපෘතියක්.